කුමාරතුංග මුනිදාස රුහුණේ පතල වෙදදුරාන කෙනෙකුන් වූ දෝන අබියස් කුමාරතුංගයන්ට දාව පළවෙන්නගේ දෝන ගිමාරා මුතු කුමාරණ මාතාවගේ කුසින් 1887 ජූලි 25 වෙනිදා දික්වැල්ලේ ඉඳිගස්හාරයේදී මුනිදාස කුමාරතුංගය උපත ලැබුවහ. දික්වැල්ල බුදුනු විදුහලත් මාතර ශාන්ත තෝමස් විදුහලත් ඔහුට ශාස්ත්‍ර දාණය සැපෙයිය. මද කලක් වැවුරු කන්නල පිරුවෙනින් සකුබසද හදාල කුමාරතුංගයන්ට සැබෑ ශාස්ත්‍රාලය වූයේ ස්වාධ්‍යයනයම බව පෙනේ. පසු කොළඹ රජයේ අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණු සපිරීමෙන් පසු කුමාරතුංගයෝ බොමිරියේ රජයේ ද්විභාෂා පාඨශාලාවෙන් ගුරු දිවිය ඇරඹූහ. එනෙක් බිති කඩුගන්නාව ද්විභාෂා පාඨශාලාවේ අධිපති පදවීහි 11 වසරක් කටයුතු කළාහු. 1917 දී පාඨශාලා පරීක්ෂක ධුරයට උසස් වීම ලදහ. ඒ වසරේම පළ කෙරුණු සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න ඔහුගේ ප්‍රථම ග්‍රන්ථයයි. පස් වසකින් පාසල් පිරික්සු තනතුරට සමුදුන් කුමාරතුංගයන් එතෙක් පටන් 1944 මාර්තු 2 දින වියෝවනතුරු සිය මුළු දිවියම කැප කළේ දෑ මෙහෙවරටයි. ජාතියක පදනම එදය වහරණ බස බව සලකා සියවස් ගණනාවක් තිස්සේ අවුල් වී ගොස් තිබුණු හෙළබස නිරවුල්කරලීම ඔහුගේ සමස්ත ව්‍යායාමයේම පදනම හා හරය විය. නිකාය සංග්‍රහයේ පටන් පැරණි ග්‍රන්ථ 26කට කළ විවරණ පොතොත් ක්‍රියා විවරණය හා ව්‍යාකරණ විවරණය ග්‍රන්ථද්වයත් ප්‍රබන්ධෝපදේශය හා ප්‍රබන්ධ සංග්‍රහය කෘතීන් කියවන නුවණ හා ශික්ෂා මාර්ගයේ පාඨශාලා පොත් පෙළත් එහි ප්‍රතිඵල විය. මේ සියලුම ව්‍යායාමයන්හි අග්‍රඵලයේ වශයෙන් 1941 දී හෙළ හවුල නම් භාෂා ප්‍රේමී සංවිධානය බිහි කෙරෙනවා. කුමාරතුංගයන්ගේ සංස්කාරකත්වයෙන් එළිදුටු සුබස සංගරාවත් ලක්මිනි පහන පත්‍රයත් වර්තමාන කාල ආඛ්‍යාත සහිත ශීර්ෂාදී නව්‍ය රීති රසත් සිංහල පුවත්පත් කලාවට එක් කරලීය. ඔහුගේ හෙළ මියසිය සිංහල සංගීතය පිළිබඳ පර්යේෂණ කෘතියකි. හත්පන මගුල් කෑම හා හීන්සරය සිංහල ළමා හා යෝන් ප්‍රබන්ධ කලාවේ පදනමසේ සැලකෙයි. හාවාගේ වග නැලවිල්ල සිරිමත් උදයබඳු ඔහුගේ ළමා පැදි යුග යුග පවතිනු ඇත. කාව්‍යකෘති වශයෙන් විශේෂකොට පළ කර වූයේ පියසමර සහ කුමරගී පමණක් වුවත් වර්තමාන සිංහල කවි මග සඳහා වඩාත්ම බලපෑ කවියා කුමාරතුංගයන් බව විචාරක මතයයි. සුපතල කුකවිවාදයේදී මෙන්ම වෙනත් දේශන ලේඛන රසකින්ද ඔහු ගතානුගතික සම්ප්‍රදායන්හි අවිචාරවත්ව එල්බ සිටි සමකාලීන කවියාගේ සිත නිදහස් කරවීමට වැරදැරිය. ගීවිරිත් සහ සකුගණ ඡන්දස් විරිත් ඔහු අතින් යලි ප්‍රචලිත කෙරිණ. කවි ශික්ෂාව හා විරිත් රැකිය කෘතිවලත් එලි සමය බඳු පද්‍යයකත් කාව්‍ය පිළිබඳ ඔහුගේ මතවාදය දැක්වෙයි. රැසින් පාඩක් නුනවතා
සිටීද හොඳ සතා සුරතල් දරු බිය වෙති කුරුළු පැටව නුහඬති නැලෙවිල්ලෙන් කම්නෙති කිරිල්ලෝද සැතපෙති වසු පැටියෝ ගිල පසා මිනිවැල්සෙල වෙන නිසා රිසිලෙස ඇඟ නොම කසා ඉඳීති තනට ඇස වසා ඕනෝ එලියට අවුත් මෙසන් පසින් ගතොත් නකති උන් හඬ මහත් කටම කටෙහි ලාගනිත් ඕරා යතුරත් අපේ පතා ඔබට නිදි සැපේ ගෙවන සැටියට කපේ පුරුදු පරිදි නොවැලැපේ සුවඳ කෙනෙන මලු යන සුළඟ කවුලු තිරයෙන තද කති අඩු කරගෙන ඒ ඔබ හට දීසින සර සර ගන තද කසුත් සුළඟ වෙද මදේ දැන් නොම කැර කිසිසදේ අතු අතරින් ගමනදී කංගද සුළඟ සමගිනි කතා නොකැර පෙරමිනි අපල් පහර උරුයෙනි නිසොල් මන්ව විඳගනි සඳ පානේ වෙලි තලා සුර කුමරියෝ මල්සලා නටති මේ දේස බල බලා කිකිරිවලලු පයනුලා සුර කුමරු පිලසෙති අතින් හිසින් රඟයේදී හංගවති තාලය බැඳී වීණා පෙර නදනුදී සඳ දෙසිනිඳුරැස් කඳු නොහෙලාබීම එක බඳු වලාකුලින් පිරිසුදු පෙරායේවයි බිඳු බිඳු කැරගස් අඳුරත් වටා තද ගොස් නොවැසින්නටා සඳරැස් ගඟ දියපිටා පය උස් නොකැරමනටා සුර බිලිඳෝ
कुसुम आहासे तरु रस दिली अहो यान लंग एली वेडी नम नोवेती केली विउलाई बिय गिन पेली ओब सिप गन्नट लोबा विमिन उनुन पासु बाबा इति सुर कुमरियो बाबा पाएंगिली आग बिम उबा सर सवी ओब मुसिंबी सिरी हेंग देवेटी ओबी सेम देवियो इबी इबी पलती आमा रसनुबी दोई 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 पाई 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 नीति मवई वेलेंद गनी दोई दोई पाई पाई नीति मवई